මන්දකමයේ පෙරද අන්තර්ජාලයේදී 19 වෙනිදි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවු දවසේ අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කරපු කතාව. එතුමා කරා, එතුමා කිව්වා මේක ලංකාවේ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ දවසක්. ඒ මේ සියලු දේශපාලන පක්ෂ, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට ඡන්ද දුන්නු 58 ලක්ෂයක්, එතුමාට ඡන්ද දුන්නු 62 ලක්ෂයක්, ඒ කියන්නේ ලක්ෂ 120කට ආසන්න ජනතාවකගේ නියෝජනය අනුමත කරන 212 දෙනෙක් ඡන්ද දීලා තමයි මේ 19 වෙනි සංශෝධනය ගෙනාවේ. එතකොට සැබෑ අරමුණ මැතිවරණ වේදිකාවේ කියපු විදියට එතුමා මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න, ඒකාධිපති වියරුව පරදවන්න, දේශපාලන පිට්ටනියේ තියෙන ජඩකම්, හොරකම්, මැරකම්, තක්කඩිකම් ටික නතර කරන්න හිතාගෙන නම් එතුමා ආවේ. 19 වෙනි සංශෝධනය අස්සෙන් රිංගන්න අවස්ථාවක් තිබ්බනම් ඒක ඇතුළේ රිංගන එකක් වැරදීනේ. ඒක ඇතුළේ රිංගන එකක් වැරදී. මම දැක්කා ඩේලි මිර ඉන්ටර්විව් එකේ එතුමා කියනවා මන්ත්‍රීවරු මුදලට විකිණෙන ගාණ වැඩි වුණා කියලා ඉවරලා, ඒකින්ද 113 හදාගන්න බැරි වුණේ කියලා. එතකොට එතනින්ම පේනවා මේක හොරාගේ අම්මගෙන් පේනහන වගේ ප්‍රශ්නයක්. මොකද එක්සත් ජාතික පක්ෂය කිසිදු මන්ත්‍රීවරයෙක්ට අපි මුදල් මේ ඔෆර් කරේ නැහැ. අපේ අයව තමයි මුදල් ඔෆර් කරලා ගත්තේ. අපේ අයට තමයි ඇමතිකම් ඔෆර් කරලා ගත්තේ. අපේ අයට තමයි නොයෙක් වරදාන වරප්‍රසාද ඔෆර් කරලා ගත්තේ. එතකොට ජනාධිපතිතුමා එක හොඳටම දන්නේ එතුමා විසින් පත් කරපු හොරාගමැතිය ඇතුළු ඒ අගමැතිගේ කණ්ඩායමනේ මේ මුදල් ඔෆර් කරේ, මේ ඇමතිකම් ඔෆර් කරේ, මේ වරදාන වරප්‍රසාද ඔෆර් කරේ. එතකොට ජනාධිපතිතුමා ඒ කියන්නේ ඒගොල්ලගේ කණ්ඩායමට. ඒගොල්ල කණ්ඩායම කරපු නිසා තමයි එතුමා ඒක දන්නේ. ඒක එක කාරණයක්. දෙවෙනි කාරණය තමයි දැන් ඒ එතුමා හිතුවේ ඇත්තටම මේ එතුමා මේ බලහත්කාරයෙන් මහින්ද රාජපක්ෂව අගමැති ධුරයට පත් කරාම මුදල් දීලා, වරදාන දීලා, වරප්‍රසාද දීලා මේ රාජපක්ෂ කණ්ඩායමට 113 හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒගොල්ලෝ 113 හදාගෙන පාර්ලිමේන්තුවේ 114 පෙන්වුවා නම් ප්‍රශ්නේ නැහැනේ. එහෙනම් අපි විපක්ෂරේ යන්න ඕනේ. ඒ නිසා තමයි එතුමා කිව්වේ මේ ප්‍රශ්න හැදුවේ මම නෙමෙයි, මන්ත්‍රීවරු ගාන වැඩිපුර ඉල්ලුවා, ඒ ඉඳලා තමයි මේ ප්‍රශ්න වැඩිපුර එන්නේ කියලා. ඒක මන්ත්‍රීවරුගේ පැත්තට දාන්න හදනවා. ගාන වැඩිපුර ඉල්ලුවේ ඒක ඒගොල්ලෝ දෙන හින්දානේ. ඒගොල්ලෝ නේ දෙන්නේ. අපි නෑ, අපේ කට්ටිය නෙමෙයිනේ ඉල්ලුවේ. එහෙනම් ඉතින් අපිත් ඉල්ලන්න එපා. අපිත් යන්න එපා. අපි එහෙම කියන අපිට ආත්ම ගෞරවයක් තියෙනවා. අපි මුදල් අල්ලස් දෙන්නෙත් නෑ, අල්ලස් ගන්නෙත් නෑ. ඉතින් ඒ නිසා එතුමා ඒ කියන කතාවක බැලුවහම මේ එතුමා මේක ගැන කල්පනා කරන්න ඕනේ.